හොඳයි ආදරණීය පුංචි දුවලා පුතාලා සියලුම දෙනාට අපි බොහොම ආදරෙන් සෙනෙහසින් ආයුබෝවන් කියලා පිළිගන්නවා මං හිතනවා මේ පුංචි තේමා වාදනය ඇහෙනකොටම අපේ පුංචි දුවලා පුතාලා සෙල්ලම් කර කර හිටියානම් ඒ වැඩ සියලුම දේවල් නවත්තලා මේ වෙනකොට ආලින්දය ඉදිරිපිටට වාඩි වෙලා පුංචි තිරේ දිහා බලාගෙන බොහොම සෙනෙහසින් එකතු වෙලා ඉන්නවා අපේ ගුරු ගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් දුවේ පුතේ අද දවසේදී අපි මේ ගුරු ගෙදර වැඩසටහන තුලින් පුතාලට අරගෙන ඉන්නේ පස්වන ශ්‍රේණියේ මව්බස විෂයටයිති සිංහල විෂයටයිති අපූරු පාඩම. මේ පාඩම බොහොම සුවිශේෂී එකක්. හරිම වැදගත් පාඩමක්. කොච්චර වැදගත්ද කියනවා නම් මේ පාඩම අවසානයේදී දුවල පුතාලට වැටහෙයි අපි කොයිතරම් මේ පාඩමත් එක්ක තව තව එකතු වෙන්න ඕනද කියන එක. මම මේ පාඩම ආරම්භ කරන්නට මොහොතකට පෙර පුංචි සිදුවීමක් ඔයාලට කියලා ඉන්නවා. ඒක මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා පුතේ. ඒකයි මම මේ විස්තරය පුංචියෙන් ඔයාලට කියන්න උත්සාහ කරන්නේ. ඔන්න පුතේ දැන් ටික කාලයකට ඉස්සර වෙලා මම මගේ මිතුරන් පිරිසක් එක්ක අපේ රටේ බොහොම සුන්දර ඒ වගේම හරිම ලස්සනම පරිසරයක් තියෙන නුවරඑළිය ප්‍රදේශයේ පුංචි චාරිකාවකට එකතු වෙලා හිටියා. අපි දවල් දවස් 30 අපූර්වට නුවරඑළියේ සීතල විඳ ගනිමින් මල් වතු බලමින් දිය ඇලි බලමින් හරි අපූරු සතුටකින් මේ චාරිකාවේ ගත කරමින් හිටියේ. ඔන්න දැන් හවස් වුණා. හැම පැත්තෙම මීදුම ගලාගෙන එනවා. හරිම සීතලයි. අපි දැන් කතා වුණා දැන් අපි ආපසු යා යුතුයි කියලා. එහෙම කතා වෙලා අපි වාහනේට ගොඩ වෙලා අපේ රියදුරු මහත්මයාට කිව්වා හොඳයි එහෙනම් අපි ආපහු යන් කියලා. ඔන්න අපි එන්න පටන් අරගෙන ඉතින් එනකොට අපේ මිතුරන් කෙනෙක් ලස්සනට ගිටාරයේ වාදනය කරනවා. තව කෙනෙක් ලස්සනට ඩෝල් කිය වාදනය කරනවා. තව කෙනෙක් බොහොම ලස්සනට සින්දු කියනවා. ඉතින් අපි අත් පොඩි ගසමින් බොහොම විනෝදයෙන් ඔන්න දැන් වාහනේ එනවා. ටික දුරක් එනකොට අපේ මිතුරෙක් කිව්වා රියදුරු මහත්තයාට කතා කරලා අයියේ මේ පාරෙන් නෙමෙයිනේ අපි ආවේ කියලා. එතකොට රියදුරු මහත්තයා hina වෙලා කිව්වා මල්ලි අපි ආපු පාරේ යන්න බෑ. ලොකු ගලක් පාරට පෙරලිලා පාර අවහිර වෙලා. අපි එතකොට ඇහුවා ඔයා කොහොමද දන්නේ? එතකොට රියදුරු මහත්තයා කියනවා මම වාහනේ නතර කරගෙන ඉන්නකොට ගුවන් විදුලියට සවන් දුන්නා. ඒකේ විශේෂ ප්‍රවෘත්තියක් හැටියට ගියා නුවරඑළියට එන මාර්ගය අවහිර වෙලා කියන එක. ඉතින් බලන්න දුවේ පුතේ අපි කවුරුවත් දැනගෙන හිටියේ නැති දෙයක් ඒ මාමා ඒ ප්‍රවෘත්තියට සවන් දීම නිසා අපිට විශාල වාසියක් වුණා. එහෙම නොවුනනම් අපි ලොකු මාර්ග බාධකයකට අහු වෙලා වාහන තදබදයකට අහු වෙලා අපේ ගමනේ අපි විඳපු සතුට අපිට අහිමි වෙන්න තිබුණා. ඉතින් පුතේ අද අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතයේදී මෙන්න මේ වාගේ අනතුරු වලින් අපිව බේරගන්න ඉතාම වැදගත් ගුණාංගයකට හුරු වෙන්නට. ඒ තමයි අපි ප්‍රවෘත්ති වලට සවන් දීමේ ගුණාංගය ගැනයි අද අපි කතා කරන්න හදන්නේ. අපි මෙතනදී ඔන්න අද දවසේදී පුංචි ප්‍රවෘත්ති කීපයකටත් ඔයාලට සවන් දෙන්න අවස්ථාව ලැබෙනවා. මම විශ්වාස කරනවා පුතාලා බොහොම උනන්දුවෙන් සාවධානමේ ප්‍රවෘත්ති අහගෙන ඉඳී කියලා. අපි ඒ ප්‍රවෘත්ති අහන්නට පෙර පුතේ බලා ගන්න ඕන මේ ප්‍රවෘත්තියක් කියන්නේ මොකක්ද කියන කාරණේ. මොකද අපි විවිධ අවස්ථාවල් වලදී විවිධ ප්‍රවෘත්ති වලට සවන් දෙනවා. ඉතින් ඒ ප්‍රවෘත්ති අතර අපි දැනගෙන ඉන්න ඕන ප්‍රවෘත්ති හදනකොට හොයනකොට අහනකොට ප්‍රවෘත්තියක් කියන්නේ මොකක්ද කියන කාරණේ. ඉතින් දුවේ පුතේ අපි අපේ ජීවිතයේ විවිධ අවස්ථාවල් වලදී මේ සවන් දෙනකොට ප්‍රවෘත්ති වලට විවිධාකාර ප්‍රවෘත්ති අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ අතර අපි ටිකක් හොයා බලන්න ඕනේ ප්‍රවෘත්තියක් කියන්නේ මොකක්ද කියන කාරණේ. ප්‍රවෘත්තියක් යනු කුමක්ද කියන ප්‍රශ්නේ ඇහැව්වොත් අපි ඒකට උත්තරේ හොයාගෙන යනකොට අපිට කරුණු කාරණා ගොඩාක් තියෙනවා. මේ පිළිබඳව
නිර්වචන එහෙම නැත්නම් පැහැදිලි කිරීම රාශියක් තියෙනවා. ඒ උනාට ඒ සියල්ලම හොයලා මම මේ පුංචි දුවල පුතාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට කරුණු කාරණා කීපයක් ගොනු කරලා පුංචි පිළිතුරක් හදාගත්තා. ප්‍රවෘත්තිය කියන්නේ මොකක්ද කියන කරුණට අදාළව. ඒ තමයි පුතේ විශේෂ සිදුවීමක් හෝ අලුතින් සොයා ගන්නා ලද වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වන කරුණක් ප්‍රවෘත්තියක් ලෙස සැලකෙයි කියලා අපි සරලව මේක තේරුම් ගන්නවා. ඒ කියන්නේ පුතේ විශේෂ සිදුවීමක් ලෝකේ හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ නැති මොකක් හරි විශේෂ සිද්ධියක් වුණොත් බොහෝ වෙලාවට ඒක ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අලුතින් සොයා ගන්නා ලද දේවල් තියෙනවා පුතේ. අපි සමහර වෙලාවට නිදාගෙන නැගිටින මොහොත වෙනකොට අලුත් ග්‍රහ ලෝකයක් සොයා ගන්න පුළුවන්, අලුත් විද්‍යාත්මක නිර්මාණයක් සොයා ගන්න පුළුවන්. එහෙම නැතිනම් අපේ කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබිච්චි අපේ ඉතිහාසයට සම්බන්ධ වැදගත් නිර්මාණයක් හම්බ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අලුතින් සොයා ගන්න ලද බොහෝ දේවල් හොඳ ප්‍රවෘත්ති හැටියට අපිට ඒ මොහොතේම ඉතා විශාල වටිනාකමකින් අපි වෙතට ළඟා වෙනවා. අපි ඒවා සවන් දීම, නැරඹීම, ඒ පිළිබඳව හැදෑරීම හරි වටිනවා. හැබැයි ඒ හැම දෙයක්ම පුතේ, ඒ සිදුවීම වුණත්, ඒ අලුත් නිර්මාණය වුණත්, නව සොයා ගැනීම වුණත්, ඒක අපි වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වන දෙයක් වෙන්නටම ඕනේ. එහෙම නොවුනොත් ඒක කිසිම ප්‍රවෘත්ති වටිනාකමක් නැතුව යනවා. ඉතින් මගේ ආදරණීය දුවල පුතාලා දන්නවා දවසේ විශේෂයෙන් අපිට තොරතුරු ලබා දෙන රූපවාහිනී, ගුවන් විදුලි මේ නාලිකාවල් විවිධ වෙලාවල් වලදී පුතේ ප්‍රවෘත්ති විකාශයන් ඉදිරිපත් කරනවා. මම දන්නවා මේ දුවල පුතාලගේ ගෙවල් වල අම්මලා තාත්තලා සමහර වෙලාවට ප්‍රවෘත්ති තේමා වාදනයේ යනකොට සියලුම වැඩපළ නතර කරලා ආච්චිලා සීයලා අම්මලා තාත්තලා ලොකු අයියලා අක්කලා ඒ හැමෝම පුංචි තිරේ ළඟට එකතු වෙලා ඒ ප්‍රවෘත්තියට සවන් දෙනවා. පුංචි පුතාලට කියනවා කෑ ගහන්න එපා, මේක අහගන්න කියලා. ඉතින් ඒ වගේ වැදගත් ප්‍රවෘත්ති වලට සවන් දීම තුලින් අපිට ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. අපි දැන් බලමු මේ ප්‍රයෝජන මොනවද කියන එක ප්‍රවෘත්ති වලට සවන් දීමෙන් ලැබෙන. දැන් මේ තරම් වැදගත් නම් ප්‍රවෘත්ති අපි ඒ ප්‍රවෘත්ති වලට සවන් දුන්නහම අපිට ලැබෙන දෙයක් තියෙන්නත් ඕනනේ. අපි බලමු මොනවද ප්‍රවෘත්ති වලට සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජන කියන එක. ප්‍රවෘත්ති වලට සවන් දුන්නහම පුතේ ලැබෙන ප්‍රවෘත්ති ප්‍රයෝජන රාශියක් තියෙනවා. ඔන්න ඒ අතර ඉතාම වැදගත් එකක් තමයි නව තොරතුරු පිළිබඳ අවබෝධය වැඩි වෙනවා පුතේ. දැන් මොනවද නව තොරතුරු කියන්නේ කියලා ඇහුවොත් එකපාරටම දැන් අර මං කිව්වේ ඔන්න හෙට වෙනකොට අලුත් ග්‍රහලෝකයක් සොයාගෙන තිබුණොත් පුතේ, අභ්‍යවකාශයේ විශේෂ සිදුවීමක් හොයාගෙන තිබුණොත් ඒක මුළු ලෝකෙටම හරි වටිනා දෙයක්. එහෙම නැත්නම් ලෝකයට විශාල කරදරයක් වෙලා තියෙන රෝගයකට අපි හිතමු නිශ්චිත ප්‍රතිකාරයක් හොයාගෙන තිබුණොත් ඒක අපිට හරි වටිනා තොරතුරක් වෙනවා. අන්න ඒ වගේ නව තොරතුරු පිළිබඳ අපේ තියෙන අවබෝධය වැඩිවීම මේ ප්‍රවෘත්ති වලට සවන් දීමෙන් ලැබෙන විශාල වාසියක්. ඒවා විතරක් නෙමෙයි පුතේ, කාල ගුණය පිළිබඳ, එහෙම නැතිනම් අපේ රටේ සිදුවීම් පිළිබඳව, අපේ රටේ නොවුනත් ලෝකෙ වෙනත් තැනක සිද්ධ වෙන දේවල් පිළිබඳ, ඒ හැම දෙයක්ම අපේ ජීවිතේට ගොඩක් වටිනවා, ගොඩක් සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි ඒව ගැන දැනගන්න එක වැදගත් වෙනවා. පුතේ තව දෙයක් තමයි මේ ප්‍රවෘත්ති වලට සවන් දුන්නහම තමන්ගේ වැඩ සැලසුම් කරගන්න පුළුවන් වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ, ඔන්න අද රාත්‍රියේ මේ පුතාලා සූදානම් වෙනවා පොත් බෑග් එක ලෑස්ති කරලා, සපත්තු ටික පොලිෂ් කරලා, රෙදි මැදලා, පොත් ටික හොයාගෙන ඔක්කොම තියලා ලෑස්ති වෙනවා. ඔගොල්ලන්ගේ අම්මලා තාත්තලා හෙට උදේ රාජකාරිය වලට පිටත් වීම සඳහා වැඩ කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඔන්න ඒ වෙලාවට ප්‍රවෘත්තියක් විකාශනය වෙනවා හදිසි තත්වයක් නිසා. රජයේ පාසල් සියල්ල හෙට දවසේදී නිවාඩු ලබා දෙනවා කියලා. දැන් අපි අර සැලසුම් කරගත්තු අපේ වැඩ ගොඩක් දේවල් වෙනස් කරන්න වෙනවා. පුංචි පුතාලා දුවලා පාසල් යන්නේ නැහැ. එතකොට අම්මලට වෙනවා, තාත්තලට සිද්ධ වෙනවා, ඔයාලා කොහේ හරි සුරක්ෂිත තැනක තියන්නේ. නැත්නම් ඔයාලගේ දවසේ ඔයාලා ආරක්ෂිතව තියාගන්නේ කොහොමද කියන එක එයාලට සැලසුම් කරන්න වෙනවා.
සමහර වෙලාවට පුතේ ප්‍රවෘත්තියක් යනවා නිදහස් දිනයේ වෙනුවෙන් අපේ කොළඹ නගරයට ඇතුල් වෙන වාහනවල සැලැස්ම වෙනස් කරලා කියලා. ඔන්න එතකොට තාත්තා උදේ වැඩට යන්න හිටිය වාහනයෙන් නම් තාත්තා දවස වැඩ සැලසුම් කරගන්නවා තාත්තා වාහනේ යන්නේ මොන පාරෙන්ද කියන එක. බලන්න අපේ ජීවිතේ කොයි තරම් දේවල් අපි මේ ප්‍රවෘත්තියත් එක්ක වෙනස් කරගන්නවද කියන එක. ඒ වගේම පුතේ සිදුවෙන වෙනස්කම් පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. සමහර වෙලාවට පුතේ ඒ ගන්න ප්‍රවෘත්තිය අපේ ජීවිත පවා රැකදෙනවා කියලා කිව්වොත් පුංචි දුවල පුතාලා විශ්වාස කරනවද? සමහර වෙලාවට පුතේ ප්‍රවෘත්ති වලට කියනවා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ මුහුද රළු විය හැකි අතර පැයට කිලෝමීටර් 80ක වේගයෙන් සුළං හමායන බැවින් දීවරයින් හෙට දවසේ මුහුදු යාමෙන් වළකින ලෙස රජයේ දන්වා සිටි. දැන් බලන්න පුතේ මේ ප්‍රවෘත්තිය හින්දා සමහර විට අපේ දීවර ප්‍රජාවගේ අපි කියනවා මුහුදේ ගිහින් අපිට මාළු වල්ලලා ගෙනත් දෙන මාමලගේ ජීවිතය ආරක්ෂා වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ ප්‍රවෘත්තිය කියන එක පුතාලට තේරෙනවා ඇති. ඉතින් ඒ වගේ සිදුවෙන වෙනස්කම් පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමත් මේ ප්‍රවෘත්ති වලට සවන් දීම තුලින් අපිට ලැබෙන විශාල ප්‍රයෝජනයක්. ඒ විතරක් නෙමෙයි පුතේ. සමහර වෙලාවට පාසල් කටයුතු වල විවිධ වෙනස්කම් තියෙනවා. පාසල් ආරම්භ කරන වෙලාව වෙනස්කම් කරනවා. පාසල නිමා වෙන වෙලාවේ වෙනස්කම් කරනවා. එතකොට ඒවා පිළිබඳව අපි දැනගන්නේ ප්‍රවෘත්ති වලට සවන් දීම තුලින්. ඒක අපේ ජීවිතේ බොහෝමයක් වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා කියන එකයි මම මේ මුළු කාලේ පුරාම පුතාලට කියලා දෙන්න උත්සාහ කරේ. දැන් තේරෙනව නේද? ප්‍රවෘත්ති කොයි තරම් වටිනවද? ප්‍රවෘත්ති වලට සවන් දීම මොන තරම් අපිට ප්‍රයෝජනවත්ද කියන එක පුංචි වයලටත් දැන් තේරෙනවා. ඉතින් ඔන්න දැන් මෙච්චරලා කියලා දීපු විදිහට අපි ඔයාලට ගැළපෙන විදිහේ, ඔයාලට වැදගත් වෙන විදිහේ පුංචි ප්‍රවෘත්ති කීපයක් ඉදිරිපත් කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රවෘත්ති වලට බොහෝම ඉවසිල්ලෙන් සවන් දෙයි කියලා මං හිතනවා. දැනුත් කර කර ඉන්න පොඩි පොඩි වැඩ නවත්තලා හොඳට මේ ප්‍රවෘත්ති ටික අහගෙන මං ඉල්ලනවා පුතාලගෙන් මේ ප්‍රවෘත්ති වලින් පස්සේ මං ඔයාලත් එක්ක කතා කරනවා ඒ ප්‍රවෘත්තියේ තිබුණු අපි කියනවා පුතේ අන්තර්ගතේ එහෙම නැතිනම් ඒකේ තියෙන වැදගත්ම කරුණ පිළිබඳව එක කරුණක් තියෙන්න පුළුවන් දෙකක් තුනක් වෙන්න පුළුවන් පුතාලගේ මතක තබා ගැනීමත් එක්ක අවබෝධ කර ගැනීමත් එක්ක වැඩි කරුණු ප්‍රමාණයක් මතක තියා ගන්නවා නම් ගොඩක් හොඳයි. මම බලාපොරොත්තු වෙනවා ප්‍රවෘත්ති වලට සවන් දුන්නට පස්සේ ඔයාලත් එක්ක සාකච්ඡා කරන්ද අපි සවන් දුන්නු ප්‍රවෘත්ති වල තිබුණු ඉතාම වැදගත් කරුණ එහෙම නැත්නම් කරුණු කීපය මොනවද කියන එක. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මම බොහොම ආදරයෙන් ආරාධනා කරනවා අපි මීළඟට ඉදිරිපත් කරන මේ ප්‍රවෘත්ති විකාශයත් එක්ක එකතු වෙන්න බොහොම සාවධානව අවධානයෙන් අහගෙන ඉන්න කියලා. ආයුබෝවන්. ඇසිදිසි පුවත් එසනින් ඔබ වෙතට ළඟා කර දෙන ගුරු ගෙදර ප්‍රවෘත්ති ප්‍රකාශය සමගිනුයි ඔබ මේ එකතු වී සිටින්නේ. මුලින්ම පුවත් සිරස්තල. ෂණික ආහාර භාවිතයෙන් වළකින ලෙස වෛද්‍යවරු පවසති. කසල කළමනාකරණය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාවය මතුවේ. ලෝක වැඩිහිටි දිනය සැමරේ. ජොහාන් පීරිස් මහතා එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත් වේ. වර්තමානයේදී ෂණික ආහාර භාවිතය දරුවන් අතර බහුල වී ඇත. ඉතාම කෙටි කාලයක් තුලදී පිළියෙල කරගත හැකි මෙම ආහාර අතර ඇති නූඩල්ස්, සිසිල් බීම, සොසේජස් වැනි ආහාර ගැනීමට ළමයි කැමැත්තක් දක්වති. ෂණික ආහාර ගැනීම නිසා දරුවන්ගේ ශරීර ශක්තිය අඩුවීම, මතක ශක්තිය අඩුවීම ආදිය සිදුවන අතර එමගින් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමද සිදුවේ. ශරීරයට අවශ්‍ය පෝෂණය ෂණික ආහාර වලින් ලබාගත නොහැකි අතර එමගින් ලැබෙන්නේ ෂණික ශක්තියක් පමණි. මේ නිසා වෙළඳපොළේ ඇති ෂණික ආහාර දරුවන්ට ලබා දීමෙන් වළකින ලෙස වෛද්‍යවරු පවසති. ශ්‍රී ලංකාවේ කසල අර්බුදයට තිරසර විසඳුමක් මේ වන විට අවශ්‍ය වී ඇත. මේ සඳහා විවිධ අංශවලින් සාකච්ඡා කරනු ලැබුවද ස්ථිර විසඳුමක් මේ වන තුරුත් ගෙන නොමැත. කසල කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු BBC සිංහල සේවයේ වෙත අදහස් දක්වමින් පවසා සිටියේ
කසල කළමනාකරණය සම්බන්ධයෙන් වන වැදගත්ම මුල්ම අධියර ආරම්භ විය යුත්තේ තම නිවසින් බවයි. ඉවත දමන ආහාර ද්‍රව්‍ය, කාඩ්බෝඩ්, පොලිතින්, වීදුරු වැනි දේ සෙසු ද්‍රව්‍ය වලින් වෙන් කර තැබීම පළමුව කළ යුතු බවත් මුළු තැන්ගෙයි ඉතුරු වන පිසු ආහාර සහ නොපිසු ආහාර කොම්පෝස්ට් බඳුන් වල දැමිය යුතු බවත් ඔහු පවසයි. සම වසරකම ඔක්තෝබර් පළමුවෙනිදාට ලෝක වැඩිහිටි දිනය යෙදී වර්තමානයේ වන විට වැඩිහිටියන්ට සැලකීම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන තත්වයකි. නිවසේදී වැඩිහිටියන්ට නොසැලකීම, මහමග දමා යෑම, වැඩිහිටි නිවාසවලට යොමු කිරීම ආදිය පිළිබඳ නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. වැඩිහිටියන්ට සැලකීම ආරම්භ කළ යුත්තේ තම නිවසිනි. තම නිවසේ සිටින වැඩිහිටියන්ට සැලකීම මගින් සමාජයේ සිටින වැඩිහිටියන්ට කරුණාව දැක්වීමට හැකියාව ලැබේ. වැඩිහිටියන්ට සැලකීම වැඩිහිටි දිනයට පමණක් සීමා නොකර එය තම යුතුයකමක් සහ වගකීමක් ලෙස සලකා වැඩිහිටියන්ට සැලකීමට සැම දිනා අදිටන් කරගත යුතුය. එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ජොහන් පීරිස් මහතායි. ඔහු එවරස්ට් කන්ද තරණය කළේ 2018 වසරේ මැයි මාස 22 වෙනිදායි. 2016 වසරේ මැයි මාස 21 වෙනි දින ජයන්ති කුරුතුම්පල නැමැති ශ්‍රී ලාංකික කාන්තාව එවරස්ට් කන්ද තරණය කළාය. ඇය එවරස්ට් කන්ද තරණය කළ පළමු වන ශ්‍රී ලාංකික කාන්තාව වූවාය. ඇය සමග ජොහන් පීරිස් මහතාද කන්ද තරණය කිරීමට සහභාගී විය. එහෙත් ඔහුට ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් නොමැති වීම නිසා එම ගමන අතරමඟදී නතර කිරීමට සිදු විය. ඔහුගේ උත්සාහය සහ කැපවීම නිසාම දෙවන අවස්ථාවේදී කන්ද තරණය කිරීමට හැකි විය. කඳු තරණයට කැමති ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට ජොහන් පීරිස් මහතා සහ ජයන්ති කුරුතුම්පල මහත්මිය සූදානමින් සිටින බව ඔහු මාධ්‍යයට පැවසූහ. ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබ සැමට ආයුබෝවන්. හොඳයි දුවේ පුතේ, මම විශ්වාස කරනවා දුවල පුතාලා බොහොම ඉවසීමෙන් සාවධානව ප්‍රවෘත්ති වලට සවන් දුන්නා කියලා. අපි අද පුතාලට ඉදිරිපත් කරා ප්‍රවෘත්ති හතරක්. අපි බලමු මේ ප්‍රවෘත්ති හතරට සවන් දුන්නු දුවල පුතාලට පුළුවන් වුණාද ඒ ප්‍රවෘත්තියේ තිබිච්ච ඉතාම වැදගත් අන්තර්ගත කොටස, එහෙම නැත්නම් ඒ ප්‍රවෘත්තියේ තිබුණු වැදගත්ම දේ මතක තියනවාද කියලා. දුවලට මතක නම්, පුතාලට මතක නම් බලන්න පළවෙනි ප්‍රවෘත්තිය. දැන් පළවෙනි ප්‍රවෘත්ති අපි කතා කරේ පුතේ පුතාලා බොහොම වැඩිපුර ඇබ්බැහි වෙලා තියෙන පුරුද්දක් ගැන. ක්ෂණික ආහාර වලට කැමැත්තක් දක්වනවා කියලා අපි දන්නවා. පුංචි සිඟිත්තෝ හරි ආසයිව කන්න බොන්න. හැබැයි ඒකේ තිබුණු හානිකර පැත්ත ගැන ඒ ප්‍රවෘත්තියේ වැදගත් කොටසක් තිබුණා. මේ බලන්න පුතේ, ඒ ප්‍රවෘත්තියේ තියෙන වැදගත්ම දේ තමයි ශරීරයට අවශ්‍ය පෝෂණය ක්ෂණික ආහාර වලින් ලබා ගන්න බෑ කියන එක. ලබා ගත නොහැකි අතර එමගින් ලැබෙන්නේ ක්ෂණික ශක්තිය පමණයි. එතකොට ඔන්නේ ප්‍රවෘත්ති ඉගෙන ගන්න පුතේ, අපි ගන්න මේ ආහාරයෙන් අපිට ලැබෙන්නේ කොහොම ක්ෂණික ශක්තියක් විතරයි කියන එක. ඒ වගේම පුතේ අපේ දෙවනි ප්‍රවෘත්තිය හැටියට අපි කතා කරේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන කසල කළමනාකරණය. දුවල පුතාලගේ ගම්වල ඉන්න අයට නම් මේ ප්‍රශ්නේ චුට්ටක් දැනෙනවා අඩුයි. නගරවල ඉන්න අයට හරිය ප්‍රශ්නයක්. තමන්ගේ නිවසෙන් එළියට දාන කුණු කසල ටික හරියට ආපහු රැගෙන යන්නේ නැත්නම් අපි ලොකු ප්‍රශ්නයකට, ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අපි දෙවනි ප්‍රවෘත්තියෙන් කතා කරේ පුතේ මොකක් ගැනද කියලා මතකයි? කසල කළමනාකරණය. අපි බලමු පුතාලට පුළුවන් වුණාද ඒ ප්‍රවෘත්තියේ තියෙන වැදගත්ම කාරණේ මතක තියාගන්න. මේ බලන්න පුතේ, කසල කළමනාකරණය සම්බන්ධයෙන් වන වැදගත්ම මුල්ම අධියර ආරම්භ විය යුත්තේ තම නිවසින් බවයි මේ ප්‍රවෘත්තියේදී පරිසර විශේෂඥයෙක් කියලා තියෙනවා. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපි හැමෝම gederimම මේ කටයුත්ත පුරුදු වෙනවා නම් ආරම්භ කරනවා නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉවත දමන ආහාර ද්‍රව්‍ය, කාඩ්බෝඩ්, පොලිතින්, වීදුරු වැනි සෙසු ද්‍රව්‍ය වලින් වෙන් කර තැබීම පළමුව කළ යුතුයි කියන කාරණයක් ඒ ප්‍රවෘත්තිය ඇතුලේ තිබුණා. මම විශ්වාස කරනවා
පුතාලට ඒ වැදගත් කරුණු දෙකම මතක තියාගන්න පුළුවන් වෙන්න ඇති කියලා කසල කළමනාකරණේ නිවසින්ම ආරම්භ කළ යුතුයි කියන එක ඒ වගේම අර විවිධ ද්‍රව්‍ය වෙන් කරලා කසල වෙන් කරලා තැබීමෙන් තමයි මේ කටයුත්තට දායක වෙන්න පුළුවන් වෙන්නේ කියන කාරණේත් ඒ ප්‍රවෘත්තිය ඇතුලේ තිබුණා පුතේ පුතාලට මතක නම් අපි තුන්වෙනි ප්‍රවෘත්තිය හැටියට ගත්තේ අපිට හරියම වටිනවා අපේ වැඩිහිටියෝ ගැන අපි බලමුද ඒ ප්‍රවෘත්තියෙන් කියපු වැදගත්ම කරුණක් එහෙම නැත්නම් කරුණු කීපයක් ඔයාලට මතකද කියලා අපි බලමු ඒ ප්‍රවෘත්තිය මොකද්ද කිව්වේ වැඩිහිටියෝ ගැන කියන එක පුතේ අපි කිව්වා වැඩිහිටියන්ට සැලකීම ආරම්භ කළ යුත්තේ තම නිවසින් තම නිවසේ සිටින වැඩිහිටියන්ට සැලකීම මගින් සමාජයේ සිටින වැඩිහිටියන්ට කරුණාව දැක්වීමට හැකියාව ලැබෙනවා කියන එක අපි කිව්වා නම් පුතාලා දුවලා වෙනදටත් වැඩිය හොඳින් තමන්ගේ ගෙදර ඉන්න ආච්චිට සීයට මාමල නැන්දලට මේ හැමෝටම කාරුණිකව සලකයි කියලා අපි විශ්වාස කරනවා ඒ ප්‍රවෘත්තියේ වැදගත්ම කරුණක් තිබුණේ ඒක ඒ වගේම පුතේ අපි විශ්වාස කරනවා මීට පස්සේ ටිකක් වැඩිපුර මේ දුවල පුතාලා තමන්ගේ ගෙදර ඉන්න ආච්චිට සීයට නැන්දල මාමලට වැඩිපුර සලකයි කියන එක වෙනදටත් වඩා හොඳින් අපි දන්නවා අපේ ගුරු ගෙදර නරඹන දුවල පුතාලා වැඩිහිටියන්ට සලකනවා කියලා තව ටිකක් වැඩිපුර ඒ ගැන හිතන්ඩ පුරුදු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා පුතේ අපි හතරවෙනි ප්‍රවෘත්තිය ගත්තේ අපේ රටට අභිමානයක් වෙච්චි පුද්ගලයෙක් පිළිබඳව කතා ප්‍රවෘත්තියකට එවරස්ට් කන්ද තරණය කරපු ශ්‍රී ලාංකිකයෙක් ගැන අපි බලමු ඒ ප්‍රවෘත්තියේ තිබුණු වැදගත් දේවල් මොනවද කියන එක එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ජොහාන් පීරිස් මහත්මයා ඒක පුතාලා දන්නවා ඇති ඒ වගේම අපි ඒකේ අපිට දින වකවානු කීපයකුත් තිබුණා. හැබැයි දෙවන ශ්‍රී ලාංකිකයා ඔහු වෙනකොට අපේ මතකයේ යන්න ඕන පුතේ පළවෙනි කෙනා උනේ ජයන්ති කුරුතුම්පල නැමැති කාන්තාව නැත්තම් මහත්මිය පිළිබඳව. ඇය එවරස්ට් කන්ද තරණය කරන වෙලාවේදී පුතේ මේ ජොහාන් පීරිස් මහත්මයාත් එයත් එක්ක එකතු වෙලා හිටියා. හැබැයි අතරමඟදී එතුමාට මේ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා ඒ මොහොතේදී ඒක තරණය කරගන්න බැරි වුණා. ඒ වගේම මේ ප්‍රවෘත්තිය වැදගත් දෙයක් කිව්වා ඒ දෙපළම සූදානමින් ඉන්නවලු කඳු තරණය කරන අයට උදව් කරන්න. ඉතින් මේ ප්‍රවෘත්තියේ තිබුණු වැදගත් දේ තමයි එවරස්ට් කන්ද තරණය කරපු පළවෙනි ශ්‍රී ලාංකිකයා වගේම පළමුවෙනි ශ්‍රී ලාංකික කාන්තාව වෙන්නේ ජයන්ති කුරුතුම්පල මහත්මිය. දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත් වෙන්නේ ජොහාන් පීරිස් මහත්මයා කියන එකයි ඒ ප්‍රවෘත්තියේ තිබුණු වැදගත්ම කරුණු උනේ මං හිතනවා අපේ ආදරණීය පොඩිත්තෝ මීට පස්සේ මේ වගේ ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති නරඹයි අසයි ඒව ගැන ටිකක් මතකේ රඳවා තබා ගනී කියලා ප්‍රධාන ප්‍රවෘත්තියක් මතකේ තබාගෙන පුතේ ඒකේ කියවෙන අන්තර්ගතයේ තේරුම් ගන්න එහි වෙනස්කම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න කියන එක එහෙමනම් මම විශ්වාස කරනවා අදින් පස්සේ හොඳ වැදගත් පුරුද්දක් දුවල පුතාලා ජීවිතයට එකතු කරගනී කියලා. හොඳයි පුතේ මම බලාපොරොත්තු වෙනවා ආයිමත් ඔහොම සුන්දර දවසකදී රසවත් සිංහල පාඩමක් එක්ක ඔයාලා ගාවට ඇවිත් ඒ දැනුම ඒ සතුට ඔයාලත් එක්ක බොහොම සෙනෙහසින් බෙදා ගන්න අවස්ථාව ලැබෙයි කියලා. එහෙමනම් අපි ආයේ දවසක හමු වෙමු. එතෙක් සියලුම දෙනාට ආයුබෝවන්.